සපකස්කන්ද පිරිපහදුවේ සේවකයන් අද විදුලි බලහා බලශක්ති අමාත්‍යංශයට පැමිණ ලිකම්වරයා එම අමාත්‍යංශ පරිශ්‍රයේ රඳවා ගත්තේ අද ඉදිරිපත් කිරීමට සූදානම් වන බව කියන කැබිනට් පත්‍රිකාවකට විරෝධය පළ කරමින් එම කැබිනට් පත්‍රිකාව මගින් තෙල් සංස්ථාවට අයත් පිරිවුම්හල් සහ සපකස්කන්ද පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවට ඔවුන් චෝදනා කරා පිරිස ඉල්ලා සිටියේ වෘත්ති සමිතිය සමග සාකච්ඡාවකින් තොරව අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොකරන ලෙසයි සාකච්ඡාවක් සඳහා අමාත්‍යංශින් පිටතට යාමට පැමිණි විදුලි බලහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මපපතිරණ මහතාගේ රථය අවහිර කරමින් ඔවුන් තම විරෝධය පළ කළා සෙට් එක විකුණන්නේ නැහැ එතකොට නෑ විකුණන්නේ කියන්නේ අපි කිව්වේ මේ පිළිබඳ කටයුතු කරන එක ගැන තමයි කිව්වේ නේ මාධ්‍යද මේවා තියාගෙන කොහොමද කරන්නේ අර වෙන වෙලාවක් අරගෙන ඉන්නකො කතා කරා ටැබ්ලට් අපුණා ඔය संशोधन बलशक्ति पावा दीम पिटा මෙම අවස්ථාවේ විරෝධතා කරුවන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තා මේ කැබිනට් පත්‍රිකාව නවත්ත ගන්න උත්ති සමිතිත් එක්ක සාකච්ඡා කරලා කතා කරලා මේ පත්‍රිකාව දාන්න අපිට දවස් දෙකක් පමා කරලා දෙන්න එතුමා පිළිගත්තා රිෆයිනරි කියන්නේ ලංකා ඛනිජ සංස්ථාවේ සපකස්කන්ද පිරිපහදුව ගැන ලාභ ලබන ආයතනය මේ වෙනකොට පෞද්ගලික සමාගම් වලින් ඉල්ලලා තියනලු මේක ඒගොල්ලන්ට දෙන්න ඒගොල්ලෝ පිරිපහදු කරලා තෙල් එක්ස්පෝට් කරන්නම් කියන එක එතුමා කිව්වා මෙන්න එතුමා ඉස්සරහා තියාගෙන ගියා හැබැයි අපි අහන්නේ මාස 6කට පස්සේ මොකද්ද වෙන්නේ පසුව අමාත්‍ය ශිලේකම්වරයා තමයි පිටත් වීමට සූදානම් වූ ගමන නවත්වමින් පොලිස් ආරක්ෂාව යටතේ දෙමතත් අමාත්‍යංශය තුලට පිවිසියා. තම ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණයක් ලැබෙන තෙක් විරුද්ධතාකරුවන් ලේකම්වරයාට පිටවීමට ඉඩ නොදී අමාත්‍යංශ පරිශ්‍රයේ අද පස්වරුව වන තෙක් රැඳී සිටියා. අමාත්‍යවරයා හම්බවුන්නේ ලේකම්තුමා තමයි හම්බවුනේ. ඔහුගෙන් ඇහුවා මොකද්ද මේ කැබිනට් පත්‍රිකාව? කැබිනට් රහස් රකින්න ඕනලු. මොනවද රහස්? මේ රටේ ජනතාවගේ සම්පත් විකුණලා දාන්න සැලසුම් කරන ඒ කැබිනට් පත්‍රිකාවල මොන රහස්ද? කොහොම හරි රහසිගතවද කැබිනට් පත්‍රිකාව අස්සම් කළොත් එහෙම ওই කැබිනට් පත්‍රිකාව කියන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මලගම උදා වෙනවා අපේ රටේ ස්වාධීනත්වයේ ස්වෛරීත්වයේ බරපතල හානි කරනවා නම් සර්ෆ් එක්සෙල් කම්ෆර්ට් ප්‍රීමියම් සෝන සමගින්